අයිබුවන් දුවේ පුතේ 2020 ආපොස් සාමාන්‍ය පෙළ විභාගයේ තවුණු බොහෝ දිනකින් ඔබ පෙනී සිටිනවා බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලයෙන් මගින් ඔබට 3 වෙනි වාරයට නියමිත ප්‍රශ්න පත්‍ර ලබා දුන්නා ඒ ප්‍රශ්න පත්‍රවල ඉතිහාස ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට ඔබ මේ වෙනකොට පිළිතුරු ලියලා තියෙනවා ඔබ ලිව්ව පිළිතුරු නිවැරදිද කියලා බලන්න ඔබට පුංචි උදව්වක් කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඉතින් දුවේපතේ ප්‍රශ්න පත්‍රයේ අතට අරගෙන ඔබ සූදානම් වෙන්න පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 40 වෙනි ප්‍රශ්නේ දක්වා අපි එකින් එක කතා කරලා බලමු. හොඳයි. ඔබේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මහාවංශයේ මුල් කොටස ලියවි ඇති භාෂාව කුමක්ද කියන එක. දුවේපතේ 10 පෙළ පොතේ පළවෙනි පාඩමේදී ඔබ ඉතිහාස අධ්‍යයනයේ මූලාශ්‍ර පිළිබඳව ඉගෙන ගත්තා. ඒ අනුව ඔබට මතක ඇති මහාවංශය ගැන කතා කරනකොට මහාවංශයේ පළවෙනි කොටස පිළිබඳව තමයි අපි විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙන්නේ. මොකද මහාවංශයේ කොටස් වශයෙන් අඛණ්ඩව ලියුණු කෘතියක් ඔබ ඒක දන්නවා. ඉතින් මහාවංශයේ රචනා වෙලා තියෙන්නේ මහාවංශය විතරක් නෙවෙයි මුල් කාලීනව ලියවුණු බොහෝ කෘතීන් රචනා වෙලා තියෙන භාෂා මාධ්‍ය පාලි භාෂාව මෙතන පිළිතුරු හතරක් දීලා තියෙනවා සිංහල පාලි සංස්කෘත මාගධි කියලා එතනින් නිවැරදි පිළිතුර වන්නේ පාලි භාෂාව හොඳයි දෙවෙනි ප්‍රශ්නේ අපි බලමු කෝට්ටේ යුගයේ ලියවුණු පෙරකුම්බා සිරිත නම් ග්‍රන්ථය සංදේශ කාව්‍යයකි හටන් කාව්‍යයකි ප්‍රශස්ති කාව්‍යයකි සිලෝ කාව්‍යයකි ඒකත් මූලාශ්‍ර ඇසුරෙන් අහලා තියෙන ප්‍රශ්නයක් කෝට්ටේ යුගයේ ලියවුණු පෙරකුම්බා සිරිත මෙතන ප්‍රධාන වශයෙන් බලන්න ඒතකොට පෙරකුම්බා සිරිත කියන එක මොන ග්‍රන්ථ වර්ගයටද අයිති වෙන්නේ කියන එක. සංදේශ කාව්‍යයක්ද, හටන් කාව්‍යයක්ද, ප්‍රශස්ති කාව්‍යයක්ද, සිලෝ කාව්‍යයක්ද කියන එක. එතකොට පෙරකුම්බා සිරිත කියන්නේ පෙරකුම්බා රජතුමා වර්ණනා කරමින් රචනා වෙලා තියෙන කෘතියක්. ඒ නිසා අපි ඒකේ නිවැරදි පිළිතුර විදියට ගන්නෙ ප්‍රශස්ති කාව්‍ය කියන එක. පිළකට බලමු තුන්වෙනි ප්‍රශ්නේ අර්ධශුෂ්ක කලාපයට අයත් ප්‍රාග් ඓතිහාසික තොරතුරු ලබා දෙන ස්ථානයක් වන්නේ අර්ධශුෂ්ක කලාපයට අයත් ප්‍රාග් ඓතිහාසික තොරතුරු ලබා දෙන ස්ථානයක් වන්නේ මෙතන ප්‍රධාන වෙන කරුණක් තියෙනවා මේ ප්‍රශ්නේ ඔබ අන්න ඒක තමයි හොඳින් තේරුම් ගන්න ඕනි හැම ප්‍රශ්නයකදීම පිළිතුරු බලාපොරොත්තු වෙන කොටසක් තියෙනවා මේකේ අර්ධශුෂ්ක කලාපයට කියන එක තමයි ප්‍රධාන වෙන්නේ එතකොට අර්ධශුෂ්ක කලාපයට අයත් ප්‍රාග් ඓතිහාසික තොරතුරු ලබා දෙන ස්ථානයක් විදිහට මෙතන තියෙන්නේ පාහියංගල තියෙනවා පාහියංගල තෙත් කලාපයට අයිති එකක් රාවණෑල්ල තියෙනවා බූන්දල තියෙනවා මාණියංගම තියෙනවා එතනින් නිවැරදි පිළිතුරු එන්නේ වඩාත් නිවැරදි පිළිතුරුනේ තෝරන්න තියෙන්නේ පිළිතුරු අතරින් වඩාත් නිවැරදි පිළිතුරට මෙතෙන්දී අයත් වෙන්නේ තුන්වෙනි පිළිතුර බූන්දල කියන්නේ ඊළඟට විනාශකාරී හතරවෙනි ප්‍රශ්නේ විනාශකාරී ගම් වතුර පාලනය කිරීමේ තාක්ෂණයේ නොදත් මුල් ඓතිහාසික යුගයේ ජනතාව තම ජනාවාස පිහිටුවා ගත්තේ කියලා තියෙනවා. එතකොට විනාශකාරී ගම් වතුර පාලනය කිරීමේ තාක්ෂණයේ නොදත් මුල් ඓතිහාසික යුගයේ ජනතාව තම ජනාවාස පිහිටුවා ගත්තේ කොහෙද කියලා අහන්නේ. එතකොට උත්තර හතර දීලා තියෙනවා ගංගාවේ පිටාරණ වින්නේට දුරස්ත කියලා. කඳුකර ප්‍රදේශවල කියලා තියෙනවා. මෙතන ටයිප් කරනකොට කොම්බුවක් වැඩිම වැඩිලා තියෙනවා දෙවෙනි පිළිතුරේ. ඒක වැරදීම කියලා තියෙන්නේ කඳුකර ප්‍රදේශවල ගංගාවේ පිටාර නිම්නයට ආසන්නයේ කියලා තියෙනවා තුන්වෙනි පිළිතුර ඊළඟට ගංගා නිම්නයේ ඉහළ කොටසේ කියලා තියෙනවා එතකොට වඩා නිවැරදි පිළිතුර වන්නේ මොකද්ද මෙතන හතරවෙනි පිළිතුර ගංගා නිම්නයේ ඉහළ කොටසේ තමයි මිනිසු ජනාවාස පිහිටුවා ගත්තේ ගංගාවේ පිටාර නිම්නයට දුරස්ව කියන උත්තරෙත් තියෙනවා ඊළඟට කඳුකර ප්‍රදේශ වලය කියලා තියෙනවා ගංගාවේ පිටාර නිම්නේ ආසන්නයේ කියලා තියෙනවා ගංගා නිම්නේ ඉහළ කොටසේ කියලා තියෙනවා එතකොට මොකද ගම් වතුර ගලනකොට මිනිස්සුගේ ගම් වතුර පාලනය පිළිබඳව ඔවුන්ට ඒ තාක්ෂණයේ පිළිබඳ නොදැනීම නිසා ඔවුන් ගංගා නිම්නවලට අවතීර්ණය වෙන්නේ අපි දන්නවා කිරිඳුවේ නිම්නේ තමයි අපිට හම්බ වෙන්නේ ගංගා නිම්නවලට අවතීර්ණ වෙන අවස්ථාව ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස වගෙනකොට තමයි ගංගා නිම්නවලට මිනිස්සු අවතීර්ණ වෙන්නේ. ඔය විජේ කුමාරයා වගේ ලංකාවට එනකොට මේ කාල සීමාවේදී ඔවුන් ඇවිත් පදිංචිුනේ ගංගා නිම්නවල. ඒ නිසා
ඒක නිවැරදි පිළිතුර විදිහට අපි ගන්නෙ ගංගාන්නේ ඉහළ කොටසේ කියන එක. ඊළඟට තියෙන්නේ පස්වෙනි ප්‍රශ්නේ දුටු ගැමුණු රජතුමා විසින් පරුම කවරුන්ගේ සහාය ලබා ගත්තේ. ඉතින් අපි දන්නවා රාජ්‍යත්වයට පෙර ලංකාවේ මුලින්ම ගෘහපතීන් පවුලේ ප්‍රධානී. ඊට පස්සේ කතා කරනවා ගමිකයින් පිළිබඳ. ගමිකයින් තෝරාගත් ආකාරය ඔබ දන්නවා. ගෘහපතීන් අතුරින් වැඩිපුර යමක්කමක් තියුණු ප්‍රබල පුද්ගලයෙක් තමයි ගමිකයෙක් අනතුරට තෝරාගත්තේ. ඒතකොට ගම් කීපයක් එකතු වීමෙන් නැත්නම් වැව් පද්ධතියක් එකතු වීමෙන් තමයි ඒ වැව් පද්ධතියටම නායකත්වය දෙන්න තමයි පරුමකවරු පත් කරගත්තේ. ඉතින් දුටුගැමුණු රජතුමා රාජ තමන්ගේ සටන් ව්‍යාපාරයේදී පරුමකයන්ගේ සහාය ලබා ගන්නවා. ඒ සහාය ලබා ගත්තේ මධ්‍යගත බලයේ විමධ්‍යගත කිරීමට, විමධ්‍යගත බලයේ මධ්‍යගත කිරීමට, ප්‍රාදේශීය පාලනය විධිමත් කිරීමට, රටේ ආර්ථික සංවර්ධනය සඳහාය කියලා උත්තර හතර දීලා තියෙනවා. එතකොට ඒකෙන් වඩා නිවැරදි පිළිතුර වන්නේ ප්‍රාදේශීය පාලනය විමධ්‍යගත බලයේ මධ්‍යගත කිරීමට කියන එක තමයි නිවැරදි පිළිතුර වන්නේ. ඒ කියන්නේ බෙදිලා තිබ්බ දේශපාලන බලය තනි පුද්ගලයෙක් අතර ගැනීම තමයි මධ්‍යගත කරගන්නවයි කියලා කියන්නේ. විමධ්‍යගත දේශපාලනයේ බෙදිලා තියෙන දේශපාලන බලය තනි පුද්ගලයෙක් අතර ගැනීම. ඒක තමයි දුටුගැමුණු රජතුමා කරේ. මේකේ පළවෙනි අවස්ථාව අපි දකින්නේ පණ්ඩුකාභය රජතුමා. ඒකයි එතුමා ලංකාවේ පළවෙනි රජුරු විදිහට සලකන්නේ. බෙදිලා තියුණු විකේන්ද්‍රගතව තියුණු දේශපාලන බලය තනි පුද්ගලයෙක් අතර ගත්ත පළමුවෙන්නා විදිහට තමයි අපි හඳුන්වන්නේ පණ්ඩුකාභය රජතුමා. ඒ නිසා තමයි එතුමා ලංකාවේ පළවෙනි රජුරු විදිහට ගන්න. ඒ අනුව මධ්‍යගත බලය විමධ්‍යගත කිරීම, විමධ්‍යගත බලය මධ්‍යගත කිරීම, ප්‍රාදේශීය පාලනය විධිමත් කිරීම, රටේ ආර්ථික සංවර්ධනය කියන මේ උත්තර හතරෙන් විමධ්‍යගත බලය මධ්‍යගත කර ගැනීමට තමයි දුටුගැමුණු රජතුමා පරුම කවුරුන්ගේ සහාය ලබා ගත්තේ. හයවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සෙල් ලිපිවල කැටි අඩහා කෙටු කණබ වශයෙන් දක්වලා තියෙනවා. කැටි අඩ සහ කෙටු කණබ. එතකොට අපි දන්නවා පැරණි සමාජයේ පිළිබඳව කතා කරනකොට අතීතයේ විවිධ බදු වර්ග අය කරලා තියෙනවා. ඒ අතරින් බදු වර්ග දෙකක් තමයි මෙතන සඳහන් වෙන්නේ, කැටි අඩයි කෙටු කණබයි කියලා. මේ බදු වර්ග දෙක අය කරේ උත්තර හතර දීලා තියෙනවා. උත්තර හතරෙන් මම කියන්න නිවැරදි පිළිතුර හේන් වලින් අය කළ බදු තමයි කැටි අඩ සහ කෙටු කණබ කියන එකට අයත් වෙන්නේ. මේ බදු වර්ග දෙකම අහෝසි කරා නිසංකමල්ල රජතුමා. එතකොට නිවැරදි පිළිතුර වන්නේ හයවෙනි ප්‍රශ්නේ පළවෙනි එක. ඊළඟට අපි බලමු හත්වෙනි ප්‍රශ්නේ. හත්වෙනි ප්‍රශ්නේ බලන්න. හත්වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ අර වගුවක් දීලා තියෙනවා. ඒ වගුවේ දීලා තියෙනවා ඒ අකුරේ අනුරාධපුරයේ දීලා තියෙනවා. ඔයලා ඔබ ළඟ පේපර් එක තියෙන නිසා බලා ගන්න. B අකුරේ පොළොන්නරුව දීලා තියෙනවා. ඊළඟට සම්බතතාව කියලා දාලා තියෙනවා. C අකුරේ පත්තිනි දේවාලය විවෘත කිරීම උත්සවයට යාම. D රුවන්වැලි සෑය අලංකාර කිරීමට වීදුරු පබළු ගෙන්වීම. E වේලයිකා රහමුදාවට දළදා වහන්සේගේ ආරක්ෂාව බාර දීම. සම්බතතාව පැවැත්වූ රට F අකුරේ රෝමානුක දේශය. G චේර රාජ්‍ය. H දකුණු ඉන්දියාව කියලා දීලා තියෙනවා. එතනින් හත්වෙනි ප්‍රශ්نين අහන්නේ බාතිකාභය රජු හා සම්බන්ධ තොරතුරු ඇතුළත් පිළිතුරු මොකක්ද කියලා. බාතිකාභය රජුරෝ හිටියේ අනුරාධපුර යුගයේ. එතකොට එතුමා සම්බන්ධ තොරතුරු තමයි බාතිකාභය රජුරෝ රුවන්වැලි සෑය අලංකරණය කිරීමට වීදුරු පබළු ගෙනීමට තානාපතුරු ඇව්වා රෝමානුක දේශයට. එතකොට නිවැරදි පිළිතුර යන්නේ ADF. ඒ කියන්නේ දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වන්නේ. ඊළඟට අටවෙනි ප්‍රශ්නේ බලන්නේ ඒකටම සම්බන්ධයි. පළමුණ විජේබාහු රජු හා සම්බන්ධ තොරතුරු සහිත පිළිතුර කුමක්ද කියලා අහනවා. පළවෙනි විජේබාහු හා සම්බන්ධ තොරතුරු ඔබ ගාව ප්‍රශ්න පත්‍රයේ තියෙන නිසා බලන්න. පළවෙනි විජේබාහු රජතුමා සම්බන්ධ පොළොන්නරුව. මොකද පොළොන්නරුව තම පාලන මධ්‍යස්ථානය කරගත්තේ පළවෙනි විජේබාහු රජතුමා. එතකොට එතුමාට සම්බන්ධ සිද්ධිය තියෙන්නේ මෙතන ඊ අකුරේ තියෙනවා වේලයිකා රාමුදාවට දළදා වහන්සේගේ ආරක්ෂාව බාර දීම. එතුමා චෝලයන්ට විරුද්ධව සටන් කරාට වේලයිකාර හමුදාව දකුණු ඉන්දියාවෙන් ගෙනාපු සොලී බටයෝ තමයි දළදා වහන්සේගේ ආරක්ෂාවට යොදවගෙන තියෙන්නේ. ඊළඟට ඒක අයත් වෙන්නේ
දකුණු ඉන්දියාවට දකුණු ඉන්දියාව වෙන් තමයි වේලයිකාර හමුදාව ලංකාවට ගෙනාවේ යනුව පිළිතුරු වන්නේ 8 වෙනි ප්‍රශ්නෙට B E H කියන පිළිතුරු තමයි මේ නිවැරදි පිළිතුරු වෙන්නේ 4 වෙනි පිළිතුරු ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ බලන්න 9 වෙනි ප්‍රශ්නේ පුරාණ කාලයේ ශ්‍රී ලාංකික ජනතාව ආහාර සඳහා නිපදවූ බෝවලට අමතරව දේශීය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වගා කළ භෝගයක් වූයේ එතෙන්දී පුරාණ කාලයේ ශ්‍රී ලාංකික ජනතාව ආහාර සඳහා නිපදවූ භෝග වර්ග ගොඩක් තියෙනවා ඒ අතරින් දේශීය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වගා කළ භෝගයක් වූයේ දැන් මෙතන කුරුඳු කියන එක අපිට පුරාණ කාලයේ කියන එකට ගන්න බෑ පුවක් කියන එක ගන්න බෑ දුම්කොළ කියන එක ගන්නත් බෑ එතකොට පැරණිම කාලේ මිනිස්සු තමන්ගේ ආහාරවලට අමතරව තමන්ගේ රෙදිපිලි සපුරාගෙන මේ සපයා ගැනීම සඳහා මේ කපු වගා කරා එහෙනම් නිවැරදි පිළිතුර වන්නේ 3 වෙනි උත්තරේ කපු කියන එක ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ බලන්න 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අ සහ ආ කියන තීරු දෙක ගලපලා නිවැරදි පිළිතුර තෝරන්න තියෙනවා තෙන්දී දීලා තියෙනවා පළවෙනි තීරුවේ 1 පළවෙනි උපතිස්ස රජු 2 බුද්ධදාස රජු 5 මහින්ද රජු 4 කාශ්‍යප. ඉස්සරහින් තියෙනවා A B C D කියලා රෝහල් වලට සම්පත් ලබා දීම, පසවන්ති නාමසාලා සෑදීම, උණ රෝහලක් ඉදිකිරීම, රෝහල් ඉදිකිරීම. එතකොට පළවෙනි බුද්ධ පළවෙනි උපතිස්ස රජතුමා. පළවෙනි උපතිස්ස රජතුමා කරපු කාර්ය ඔබ දන්නවා. පසවන්ති නාමසාලා කියන ගුණනැගිලි විශේෂයක් ඇදුවා මේ පසවන්ති නාමසාලා කියලා කියන්නේ මාතෘ නිවාස හදලා තියෙනවා ඊළඟට බුද්ධදාස රජු රෝහල් ඉදි කරලා තියෙනවා ඊළඟට පස්සන මහින්ද රජුරෝ රෝහල් වලට සම්පත් ලබා දීලා තියෙනවා ඊළඟට හතරණ කාශ්‍යප රජු විශේෂ රෝහලක් ඇදුවා විශේෂ උණ රෝහලක් ඇදුවා උපසග්ග රෝග නාශ කියලා තමයි මූලාශ්‍රය සඳහන් වෙන්නේ මේක තොර නිවැරදි පිළිතුර වන්නේ දෙවෙනි පිළිතුර. ඊළඟට බලන්න 11 වෙනි එක. 11 වෙනි එකේ કૃતિමව සාධන ලද කඳු ගැටවලට වැව් බැම්ම සම්බන්ධ කර තිබීම, වැව් බැම්මේ දිග සතපුම් 7ක් පමණ වීම, අඩි 44ක් පමණ උස වැව් බැම්මක් තිබීම, අර්ධ සුෂ්ක කලාපයේ පිහිටා තිබීම කියන කారణ හතරක් දීලා තියෙනවා. ඒකට අදාළ වහනවා ඉහත තොරතුරු ගැළපෙනුවේ පහත සඳහන් කුමන වාරි කර්මාන්තය කියලා අහනවා. මේ අහන්නේ මේ කියන කටයුතු වැව් බැම්ම දිග සතුම් 7ක් තියෙන අඩි 44ක් පමණ උස අර්ධ සුෂ්ක කලාපයේ පිහිටලා තියෙන වැව මොකද්ද කියලා මේ අහන්නේ. දැන් ඔබ දන්නවා වාරි තාක්ෂණයේ පිළිබඳව ඉගෙන ගන්නකොට විශිෂ්ට වාරි තාක්ෂණයක් අපිට තිබිලා තියෙනවා අතීතයේ. ඒ විශිෂ්ටත්වය ඔබ ඉගෙන ගත්තා වැවේ එක එක අංග තුනේ. ඉතින් මෙතෙන්දී අහන්නේ මේ කියන මේ වැවෙත් විශේෂත්වයක් තියෙනවා. මොකද මන්නාරම් දිස්ත්‍රික්කේ තමයි මේ කියන වැව හදලා තියෙන්නේ. මේකට නිවැරදි පිළිතුර යෝධ වැව තියෙන්නේ මන්නාරම් දිස්ත්‍රික්කේ. මන්නාරම් දිස්ත්‍රික්කේ කඳු නෑ වැව් හදන්න. ඒ නිසා මොකද කලේ අතීත වාරි ශිල්පීන් භූමිය හැඩතල අනුව සැතපුම් 7ක් දිගට වැව් බැම්ම හදනවා. भूमि हेडतल चापे हेडेट वेव बेम हदलती है विशेषाते दिन्नेरी वेव गाम मिन्नेरी वेव हदलती क्वार सैट तदम पासान स्तरे मत तमय वेव बेम इधलतीन अपे अतीत वार शिली दनगत्ता दनगन हीतिया अदवागे अपीट पोलवाभ्यंतरे बलागण ताक्षण अन्नति बट यदा मिनसु दनगन हीतिया वेव बेम सदीमट वडात्म सुधुस्ता मुखदेन ये अणुव अभी මේ ප්‍රශ්නේදී යෝධ වැව කියන එක තමයි නිවැරදි පිළිතුර විදියට ගන්න. ඊළඟට 12. ආලාහන පිරිවෙනේ කැණීම් වලින් ලැබී ඇති පහත දැක්වෙන තොරතුරු අතුලින් සාවද්ධිය ප්‍රකාශයේ තෝරන්න. එතකොට මෙතන වැදගත් වෙනවා සාවද්ධිය කියන එක. සාවද්ධිය කියන්නේ වැරදි කියන එකනේ. එතකොට ආලාහන පිරිවෙන කැණීම් වලින් ලැබී ඇති පහත දැක්වෙන තොරතුරු අතුලින් සාවද්ධිය ප්‍රකාශයේ තෝරන්න කියලා තියෙන්නේ. එතකොට වැරදි සහගත උත්තරේ මොකක්ද මෙතන? उत्तर तीन हतर गोडनगिल प्रमाण सामने वैसकिली एक निवरदी आलहन पीरियने गोडनगिल प्रमाण पड़ी वैसकिली इलांट संकीर्ण शल्यकर्म सदा बाधिता मेवलांग हम अभी
ඔපරේෂන් කරලා තියෙනවා මිනිස්සු අතීතයේදී පොළොන්නරුව ආලාහන පිරණ කැණීම් වලින් ඒවා අම්මිනා ඔබ පොළොන්නරුවේ ගියවන් බලන්න පොළොන්නරුව කෞතුකාගාරියව තැන්පත් කරලා තියෙනවා ඊට පස්සේ අපද්‍රව්‍ය පිට කිරීම මෙතන පිල්ලම අඩුයි පිට කිරීම පරිසරයට හානි නොවන හැටි සිදු කර ඇත ඒකත් හරි අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව විශිෂ්ට විදියට කටයුතු කරලා තියෙනවා අතීතයේදී ක්‍රමවත් විදියට අපද්‍රව්‍ය බැහැර කිරීමට ඔය විශේෂයෙන් පොකුණු වල අපවිත්‍ර ජලය පවා බැහැර කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරලා තිබිලා තියෙනවා ඊළඟට අක්ෂි වෛද්‍ය ප්‍රතිකාරද පැහැදිලි බවට තොරතුරු හමු වෙයි දැන් ඒකට අපද්‍රව්‍ය පිට කිරීම සම්බන්ධයෙන් සුවිශේෂ තැනක් අපිට ආලාහන පිළිවෙල ඒකත් නිවැරදි එහෙනම් අක්ෂි වෛද්‍ය ප්‍රතිකාර පැහැදිලි බවට තොරතුරු හමු වෙන්නේ නැහැ එහෙනම් සාවද්‍ය ප්‍රකාශය වෙන්නේ හතරවෙනි පිළිතුර අක්ෂි වෛද්‍ය ප්‍රතිකාරද පැහැදිලි බවට තොරතුරු හමු වෙයි කියන එක ඊළඟ 13 ආර්ථික හැකියාව පදනම් කොටගෙන බිය වූ සමාජ ස්තරායන ක්‍රියාවලියේ ප්‍රතිඵලයේ වූයේ සමාජ ස්තරායනය සමාජ ස්තරායනය කියන්නේ මොකද්ද සමාජ ස්තරායනය කියන්නේ සමාජයේ දුප්පත් පොහොසත් කියලා සමාජයේ බෙදී යාම ක්‍රිස්තු පූර්ව 450 කට මේ ලක්ෂණ අපිට අපේ රටේ පහළ වෙලා තිබ්බා කියලා තමයි පුරාවිද්‍යාඥයෝ ඉතිහාසඥයෝ කියන්නේ එතකොට ආර්ථික හැකියාව පදනම් කරගෙන බිහි වූ සමාජ ස්තරායනය වෙනවා සමාජයේ ඇති නැති පරතරයක් ඇති වෙනවා අපි ජාතකට්ට කතාව ඉගෙන ගත්තා දුප්පත් මිනිස්සෙක් ඊළඟ කන්නේ ලබා දෙන පොරොන්දුව මත වීමල්ල ඉල්ලගත්තා කියලා එතකොට මේ වෙන විට මේ කාලේ වෙන විට සමාජයේ ඇති නැති ભેදය ඇති වෙලා තියෙනවා එතකොට මෙතන අහන්නේ මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයේ ඌවේ කුසි කර්මාන්තයේ දියුණු වීමයි සැලසුම් සහගත නගර බිහිවීමයි නිෂ්පාදන අතිරික්ත ඇතිවීමයි ජනයා විවිධ ප්‍රදේශවල සංක්‍රමණය වීමයි දැන් මෙතෙන්දී අපිට වඩා නිවැරදි පිළිතුරක් විදිහට ගන්න පුළුවන් කුසි කර්මාන්තයේ දියුණුවම කියන එකත් හරි නිෂ්පාදන අතිරික්තයක් තිබ්බා කියන එකත් හරි ජනයා විවිධ ප්‍රදේශවල සංක්‍රමණය වීම කියන එකක් තියෙනවා ඊට පස්සේ මෙතනින් වඩාත්ම අපිට නිවැරදි පිළිතුර විදිහට ගන්න වෙන්නේ සැලසුම් සහගත නගර බිහිවීම සැලසුම් සහගත නගර බිහි වුණා මේ කාලේ වෙනකොට මොකද අර තියෙන මිනිස්සු එක ප්‍රදේශයකට ඒකරාශී වෙනවනේ එතකොට ඒ අය තමයි මේ ඒ අය තුලින් තමයි නාගරික ජනාවාස බිහි වෙන්නේ විශේෂයෙන් පළමු නාගරීකරණයට අයත් නගර දෙකක් විදිහට අපි ගන්න අනුරාධපුරය සහ මාගම්පුරය කියන මේ නගර දෙක ගත්තාම ඒ නගර දෙක ආශ්‍රිතව ජීවත් වෙලා තියෙන්නේ ආර්ථික හැකියාව ඉහළින්ම තියුණු පිරිසක් තමයි ජීවත් වෙලා තියෙන්නේ තේනසා මෙතන සැලසුම් සහගත නගර බිහිවීම කියන එක තමයි අපිට නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන්. 14 පහත සඳහන් ඓතිහාසික සිදුවීම් කාලානුරූපව පෙළ ගැස්වුව විට ලැබෙන නිවැරදි පිළිතුර තෝරන්න. පහත සඳහන් ඓතිහාසික සිදුවීම් කාලානුරූපව පෙළ ගැස්වුව විට ලැබෙන නිවැරදි පිළිතුර. ඒ තියෙනවා දළදා පූජාවලිය රචනාව රචනා මෙතන මුද්‍රණය වෙලා නැහැ හරියට වචනේ දළදා පූජාවලිය රචනා වීම කියන එකේ අකුරක් අකුරේ කොටසක් අඩුයි වයන්න විතරයි වෙදලා තියෙන්නේ. ඔබේ ළඟ පේපර් එක තියෙන නිසා ගැටලුවක් නැහැ. ගාල්ලේ ත්‍රිභාෂා සිල්ලිපිය පිහිටුවීම, සිංහල සංගේ නම් කැරැල්ල ඇතිවීම, බෙලිගල දළදා මැදුරක් ඉදිරියෙන්. දැන් දළදා පූජාවලිය ලියවීම. දළදා පූජාවල දැන් පුතාලා දන්නව දෙවෙනි නාගරීකරණේ පොතපත ගොඩක් ලියවිලා තියෙනවා. දළදා පූජාවලිය ලියවිලා තියෙන්නේ කුරුණෑගල යුගයේනේ. ඒතොර ගාල්ලේ ත්‍රිභාෂා ලිපි ඒකයි දිවෙන්නේ. ගම්පලයේගෙන චෙන්හෝසිනවියා ලංකාවට ඇවිල්ලා ඌට නිසි පිළිගැනීමක් නොවුණු නිසා පළවෙනි වතාවේ ගෙනාපු පුදපඬුරු දෙවුන්දර දේවාලයට පූජා කරලා ආයි ගියා කියනවනේ ත්‍රිභාෂා ලිපිය එතකොට පිහිටෝපියේ චෙන්හෝ ඇවිල්ලා ඒකේ භාෂා තුන මොනවද ඒකේ භාෂා තුන තමයි පර්සියන් කියන්නේ මුස්ලිම් අයගේ ඉස්ලාම් අයගේ භාෂාව ඊළඟට ඒකේ දෙමළ තියෙනවා චීන භාෂාව තියෙනවා ඒ භාෂා තුන තමයි තියෙන්නේ එතකොට සිංහල සංගේ නම් කරලා ඇති උනේ සිංහල සංගේ ඇති උනේ කොයි කාලෙද කෝට්ටේ යුගයේනේ සිංහල සංගේ ඇති උනේ ඇයි 6 වෙනි බුවණෙක බාහු රාජ්‍ය ප්‍රදපත් මේ රජකමට පත් වෙනවා 6 වෙනි බුවණෙක බාහු රජ වෙනකොට පස්දුම් කෝරළේ මිනිස්සු කැරලි ගහනවා එයාගේ රාජ්‍යත්වයට එරෙහිව ඒක දිග කතාවක් මේ වෙලාවෙ කියන්න ප්‍රමාණවත් කාලයක් නැති නිසා මම කියන්නේ නැහැ. එතකොට කූරගම හිමියන් හා සිරිවාදන ප්‍රතිරාජ කියන මේ අය තමයි මේ කැරලි ගැහුවේ සිංහල සංගේ සිංහල පෙරලි කියන කැරලි. එතකොට බෙලිගල දළදා මැදුරක් ඉදුණේ දඹදෙණි යුගයේ. තුන්වෙනි විජේබාහුනේ බෙලිගල දළදා මැදුර හැදුවේ. එතකොට මේක නිවැරදි පිළිවෙලට පෙළ ගැස්සුවම නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර.
දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ.